අදත්මගේ චැනල් එකට එකතු වුණා නම් සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියන්නේ යන්නේ ගොඩක් දෙනෙක් හදන මොලි, ගප්පි සහ මේ ප්ලේටි කියන මාළු වර්ග වලටම අයත් වන සෝට් ටේල් කියන මාළු ගැන. මුලින්ම මේ සෝට් ටේල් මාළු ගැන කතා කරද්දී මුලින්ම කියන්න ඕනේ මේගොල්ලන් ලයිව් බෙයාර කියන මාළු පවුලට අයත් වන මාළු විශේෂකයෙක්. කියන්නේ බිත්තර නෙමෙයි, මේගොල්ලන් පැටව දාන මාළු වර්ග. ඒක නිසා මේගොල්ලන් ගොඩක් කාලයක් ජීවත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කිව්වොත් අවුරුදු උපරිම 5ක් වගේ තමයි මේගොල්ලන් ජීවත් වෙන්නේ. වර්ධනය ගැන කිව්වොත් මේගොල්ලන්ගේ අඟල් 5ක් 6ක් විතර අතරට විශාල වෙන්න පුළුවන් මේගොල්ලන්. අනිත් මුලි, ගප්පි වගේ මාළු වර්ග වගේම තමයි මේගොල්ලන් හොඳ පීස්ෆුල්, ඒ කියන්නේ හොඳ මිත්‍රශීලී කමියුනිටි මාළු වර්ගයක් වෙන නිසා. මේ ස්වෝට් ටේල් වර්ග ගොඩක් ඉන්නවා, ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වරල් වෙනස්කම් අනුව, ඒ කියන්නේ සේල් ෆින් සහ ලය ටේල් කියලා ස්වෝට් ටේල් වර්ග වලටත් බෙදෙනවා වරල් වෙනස්කම් අනුව. ඒ වගේම පහට අනුවත් මේ ස්වෝට් ටේල් වර්ග වලට බෙදෙන්න පුළුවන්. මං කලින් කිව්වා වගේ මෙයාලත් මොලි, ගප්පි සහ ප්ලේටි වගේම තමයි හදන්න ලේසි. ඒ වගේම කමියුනිටි මාළු වර්ගයක් වෙන නිසා මේගොල්ලන් සාමාන්‍ය නිව්ට්‍රල් pH අගයක් වගේම උෂ්ණත්වය ගැන කිව්වොත් සෙල්සියස් අංශක 22ත් 28ත් අතර, ඒ කියන්නේ සාමාන්‍යයෙන් තිබිය යුතු උෂ්ණත්වයක මේගොල්ලන්ට ඉන්න පුළුවන්. ඒ වගේම උෂ්ණත්වය වෙනස්කම් වලටත් මේගොල්ලන් ඔරොත්තු දෙනවා. හැබැයි ඕගොල්ලන් මේගොල්ලන් හදද්දී අනිවාර්යෙන් කියන්න ඕනේ ෆිල්ටර් එකක් පාවිච්චි කරද්දී මේගොල්ලන්ට අනවශ්‍ය විදියට හයි ෆ්ලෝ එකක් දරා ගන්න බෑ. ඒ කියන්නේ ෆිල්ටර් එකෙන් එන වතුර ෆ්ලෝ එක, වතුර එන වේගය, වතුර පිටවෙන වේගය ගොඩක් ලොකු වුණොත්, ගොඩක් වේගවත් වුණොත් මේගොල්ලන්ට ඒක දරා ගන්න බෑ. මේගොල්ලන්ට විතරක් නෙමෙයි, මං කලින් කිව්ව මොලි, ගප්පි සහ ප්ලේටි කියන මේ පොඩි මාළුන්ටත් එහෙමම තමයි. ලොකු ෆිල්ටර් එක, ඒ කියන්නේ හයි ෆ්ලෝ එකක් මේගොල්ලන්ට දරා ගන්න බෑ. මෙයාලා ටැංකියක් තෝරද්දී අනිත් මාළුන්ට සාපේක්ෂව පොඩි ටැංකියක හදන්න පුළුවන්. හැබැයි මෙයාලා ඉන්නේ ලොකු වෙද්දී මෙයාලට ලොකු ඉඩක් ඕගොල්ලන් හදලා දෙන්න වෙනවා. මෙයාලා මං කලින් කිව්වා මෙයාලා කමියුනිටි මාළු කියලා. ඒක නිසා මෙයාලගේ ටැංක් මේස්ලා ගැන කිව්වොත් මං කලින් කිව්වේ මොලි, ගප්පි, ප්ලේටි වගේ ඇත් එක්කත් දාන්න පුළුවන්. නැත්තම් ගෝල් ෆිෂ්, මොනාහරි පීස්ෆුල් ටෙට්‍රා වර්ග, බාබ් වර්ග වගේ මාළු එකක් දාන්න පුළුවන්. හැබැයි බාබ් සහ ටෙට්‍රා එක දාන්දි පොඩ්ඩක් කමියුනිටි මාළු එක දාන්න ඕනේ. මොකද සර්පි ටෙට්‍රා වගේ මාළු එක දාන්න බැහැ. මොකද ඒගොල්ලන් මේ ගොඩක් මාළුගේ වරල් වලට කොටන්න පෙරමෙන් නිසා. මෙයාලගේ කෑම ගැන ඕගොල්ලන්ට කිව්වොත් කියන්න ඕනේ මෙයාලා සර්වභක්ෂක නිසා ඕනම කෑම වර්ගයකට මේගොල්ලන් පුරුදු කරගන්න පුළුවන්. බොහෝ දුරට පැලට්ස් දෙන්න පුළුවන්. නැත්තම් පැලට්ස් නැතුව වෙන මොනවා හරි එතනින් එහාට දෙනවා නම් බ්ලඩ් බර්ම්ස් හරි නැත්තම් වෙන මොනවා හරි ඕගොල්ලන් කැමැත්ත අනුව දෙන්න පුළුවන්. මෙයාලගේ මේල් ෆීමේල් හොයාගන්නත් ලේසි. මොකද මෙයාලගේ මේල්ස් ලගේ මේ ස්වෝඩ් එක තියෙනවා. හැබැයි ෆීමේල්ස් ලගේ ඕගොල්ලන්ට ස්වෝඩ් එක බලාගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේල්ස්ලට වැඩිය ගොඩක් දුරට ෆීමේල්ස්ලා ලොකු වෙනවා. ඒ වගේම බඩෙනුත් විශාලට ෆීමේල්ස්ලා පේන්න පුළුවන්. මේගොල්ලන්ගේ බ්‍රීඩින් ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් ගොඩක් දුරට මේගොල්ලන් අවුරුද්දක් විතර වර්ධනය වුණ පස්සේ මේගොල්ලන් බ්‍රීඩ් වෙන්න ගන්නවා. වෙනම පරිසරයක් ඕනේ නැහැ. බොහෝ දුරට මොලි, ගප්පි වගේ තමයි ගොඩක් දුරට ඕගොල්ලන් හදන ටැංකියේ වුණත් මේගොල්ලන් ලේසියෙන් බ්‍රීඩ් වෙන්න ඉඩ තියෙන නිසා. කොහොමhari මං හිතනවා මේ වීඩියෝ එක ඕගොල්ලන්ට අද වැදගත් වෙන්නේ නැති කියලා. කටහඬ ගැන්නම් පොඩ්ඩක් සමාව ඉල්ලනවා. මොකද මට සනීප නැහැ. එම්බිස් ආව නිසා පොඩ්ඩක් කටහඬ අවුල් වෙන්නේ නැති. කොහොමhari වීඩියෝ එක හොඳට ලයික් එකක් දාගෙන යන්න. තවමත් සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැන්ම ගිහින් සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එකට.